අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහෝදරයාව ත්‍රස්ත පනත යටතේ ඔහුව දැන් මාස ගණනාවක් තිස්සේම රැදවුම් ගත කරලා තියෙනවා. ඔහුත් මහජනතාව වෙනුවෙන් ඔහුත් ඉදිරියට පැමිණිලා නායකත්වය ලබා දීලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට මේ අරගලයට ශක්තියක් වුණේ. නමුත් කිසිදු හේතුවකින් තොරව පදනම් විරහිතව ආණ්ඩුවේ මර්ධනය විසින් වසන්ත මුදලිගේ සහෝදරයා තවමත් ත්‍රස්ත පනත යටතේ හිරගත කරලා තියෙනවා. ඉතින් ඔහුව නිදහස් කරන ලෙස බලපෑම් කරමින් ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් සාමකාමීව ඒ ලබා දෙන්න පුළුවන් දායකත්වයේ විදිහට තමයි අද දිවුරුම් ප්‍රකාශ අස්සම් කිරීමේ වැඩසටහනක් සංවිධානය කළ තියෙන්නේ. අද රටේ ඕනම පුද්ගලයෙක්ට තම රටේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙරට එන්න තිබෙන අයිතිවාසිකම වෙනුවෙන් තමයි අද දවසේදී අපි පෙනී සිටින්නේ. මේ රටේ ඕනම පුරවැසියෙක්ට රටේ අයුක්තිය අසාධාරණයට එරෙහිව නැගී සිටින්නට ඕනම කෙනෙක් ඉදිරියේ පෙනී සිටින්නට අවකාශය තිබෙන බව ඒ ව්‍යවස්ථාවිත අවකාශයක් බව මතක් කරන්නට කැමැති. වසන්ත මුදලිගේ අද අත්අඩංගුවට පත්වලා හිරපත් කරන්න කරපු වරදකට නෙවෙයි ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් මේ ක්‍රමවේදය වෙනස් කරන්න. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.